අවසාන ධර්ම දේශනා. නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහ සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපට මේ සදහම් මඟ කියා දුන්න අපගේ ගුරුදේව උත්තම පින්නත් ලොක ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්නත්නි, මේ මහා භද්‍ර කල්පයේ සතරවෙනි ලෝකෙට පහළ වුණා අපගේ ශාක්‍ය මුනි ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ. අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කුමන රුක්සෙවණකද? ඇසතු රුක්සෙවණක. ඒ ඇසතු රුක්සෙවණේ සම්බුද්ධත්වයට පත් වුණ නිසා ඒ ඇසතු රුකට කියන්න පටන් ගත්තා බෝධීන් වහන්සේ කියලා. මේ ඇසතු රුකට පාලියෙන් කියනවා අස්සත්ත කියලා. සර්වඥතා ඥානයට උපකාර කරපු නිසා බෝධිය කියනවා. එතකොට මේ බෝධිය සෙවනේ ඒ බෝසතාණන් වහන්සේ වැඩ ඉඳලා දස බිම්බරක් මාර සෙනග පරාජයට පත් කළා. ඒ නිසා තමයි කියන්නේ ජයශ්‍රී මහා බෝධිය කියන. ඇයි ජයශ්‍රී මහා බෝධිය කියන්නේ? ජයගත්තනේ එතන. කොහොමද ජයගත්තේ? දස බිම්බරක් මාර සෙනග පරදවල තමයි ජයගත්තේ. ඒ නිසා තමයි අපි කියන්නේ ජයශ්‍රී මහා බෝධිය කියලා. එතකොට මේ ජයශ්‍රී මහා බෝධිය අපගේ භාග්‍යවතුන් වහන්සේ මේ මනුලෝ උපත ලබනකොටම මහා පොළොවෙන් මතු වුණා. අපගේ මහබෝසතාණන් වහන්සේ පහළ වෙනකොට ජයශ්‍රී මහබෝධිය විතරක් නෙමෙයි පහළ වුණේ. සහජාත වස්තු හතක් පහළ වුණා. ජයශ්‍රී මහබෝධිය පහළ වුණා. සතර මහා නිධානය පහළ වුණා. කන්තක අස්වැය පහළ වුණා. ආරෝහණීය හස්තියෙක් පහළ වුණා. චන්න කියන ඇමතිය පහළ වුණා. ආය කවුද? කාලුදා යමතිය පහළ වුණා. ආය කවුද? යසෝදරා දේවිය පහළ වුණා. මේ වස්තු හතර මොකද්ද කියන්නේ? සහජාත වස්තු කියලා කියන්නේ. බෝසතාණන් වහන්සේ සමගම පහළ වෙච්ච නිසා තමයි කියන්නේ සහජාත වස්තු කියලා. එතකොට මේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ උරුවෙල් දනව්වේ, ඒ මගධ දේශේ උරුවෙල් දනව්වේ නේරංජරා නදී තීරයේ සමීපයේ තමයි පහළ වුණේ. ඊට නැගෙනහිරින් වජිරාසනේ පිහිටියා. භාග්‍යවතුන් වහන්සේ චතුරංග සමන්නාගත වීරයෙන් වාඩි වෙන තැන. එතකොට මේකේ අසිරිය තමයි ඒ භාග්‍යවතුන් වහන්සේ කෙනෙක් උදෙසා යම් රුක්සයක් ලෝකෙ පහළ වෙනවද, ඒ පහළ වෙන හැම රුක්සයක්ම පහළ වෙන්නේ ඔතනමයි. එකම තැන තමයි
පහළ වෙන්නේ එකම තැන තමයි වජිරාසනේ පිහිටන්නේ. ඉතින් ඒ නිසා මේකට කියනවා මේ බෝධින් වහන්සේලා පහළ වෙන තැනට කියනවා ජය භූමිය කියලා. ඇයි ජය භූමිය කියන්නේ? ඔක්කොම බෝසතාණන් වහන්සේලා ජයගන්නේ කොතනදද? අන්න ඔතනදි තමයි ජයගන්නේ. ඊළඟට මේ ජයශ්‍රී මහා බෝධින් වහන්සේ සහිත මේ බෝධි භූමියට කියනවා බෝධි මණ්ඩලය කියලා. ඇයි බෝධින් වහන්සේලා කොච්චර පහළුණාද එතන නේද? බෝධි මණ්ඩලය කියලා කියනවා. මේ භූමියේ තනකොළ නැති සුදු වැලි තලාවෙන් තමයි කියලා වැහිලා තියෙන්නේ. මේ භූමිය වෙන හැම තැනක්ම අපවිත්‍ර වුණාට මේක ස්වභාවිකවම පිරිසිදුවට පවතිනවා කියනවා. දැන් බුදුහරු නැති කාලේ තියෙනවනේ බෝධිය නෑ. හැබැයි එතන පිරිසිදු වැලි තලාවක් තියෙන කියනවා. ඊළඟට මෙතන තමයි කියන ලෝකේ පවිත්‍ර ස්ථානේ. ඊට පස්සේ මේ ස්ථානේ වටේට තියෙනවනේ ගස්කොළන්. ඒ ගස්කොළන් ඔක්කොම නැමිලා තියෙන කියනවා. මොකටද මේ නැමෙන්නේ? ඒ බෝධි මණ්ඩලයට, ජය භූමියට ගස්කොළන් මොකද කරන්නේ? වන්දනා කරනවා. මේ අජීවී ගස්කොළන් අර ජය භූමියට වැඳගෙන ඉන්නේ කියනවා. මේ හිත් පිට නැති ගස්කොළන් පවා අර ජය භූමිය. දැන් බෝධින් වහන්සේ එතන නැහැ. නමුත් ඒ ගස්කොළන් නැමිලා තියෙන්නේ කියනවා. එනකට මේ ලොව හටගන්න කල්හි දැන් කල්ප විනාශ වෙනවනේ. ලෝකෙ හටගන්නකොට ඉස්සෙල්ලම හටගන්නේ පෘථුවියේ ඔන්න ඔතන කියන. ඔය ජය භූමිය තමයි කියනවා ඉස්සෙල්ලම ලෝකෙ හටගන්න. ඊළඟට ලෝකෙ වෙනසෙන කාලයක් එනවා. කාලයක් ගියාම කල්ප විනාශය කියලා එකක් එනවා. මේ පෘථිවිය වෙනසිලා යනවා. වෙනසෙනකොට ඔක්කොම වෙනසි වෙනසි යනවා. ඉතුරු වෙන්නේ කොතනද? අර ජය භූමිය ඉතුරු වෙලා අන්තිමේට තමයි කියනවා වෙනසිලා යන. ඒ කියන්නේ අවසාන මොහොත දක්වාම ජය භූමිය ඉතුරු වෙලා තියෙනවා. එතකොට මේ පෘථිවියේ කේන්ද්‍රය කියන්නේ හරිම මැද නාභිය තමයි කියනවා ඔන්න ඔය ජය භූමිය. මේක තමයි කියනවා ලෝකේ සුද්ධ වූ ස්ථානේ. කිසිම භූමි කම්පාවකට හෙලවෙන්නේ නැති එකම ස්ථානේ තමයි කියන ඔය ජය භූමිය කියලා කියන්නේ. ඊළඟට තව එකක්. මේ සුද්ධ වූ ස්ථානට ඉහළින් යම් කෙනෙක් යන්න උත්සාහ කරොත් ඒ යන්ට හදන කෙනාට ඒ කාරණේ ඉෂ්ට කරගන්න කවදාවත් පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි හිතමු යන්න හැදුවා කියලා දෙවි කෙනෙක්. දෙවියන්ටවත් යන්න බෑ කියනවා. බ්‍රහ්මයා කියන්න හැදුවා කියමු යන්න බෑ. යක්ෂයා කියන්න හැදුවා කියමු යන්න බෑ. කිසිම කෙනෙකුට ඒ ස්ථානට ඉහෙලින් යන්න බෑ. දැන් බෝධින් වහන්සේලා නැති කාලේ බෝධියක් එතන නැහැ. නමුත් එතන යන්න බෑ. ජය භූමී අසිරිය. බුදුරුන්ගේ ජය භූමී හැමදාම එනම් පවිත්‍ර වෙලා තියෙන්නේ. ගෞරවණීය වෙලා තියෙන්නේ. ඔය ඉස්සර කාලේ සක්විති රජ කෙනෙක් කාලිංග කියලා සක්විති රජ කෙනෙක් එයාට තියෙනවනේ අහසින් යන්න පුළුවන් ඇතෙක්. මේ ඇතාගේ පිටේ නැගලා මෙතනින් යන්න හැදුවා. දැන් ගමනක් යන ගමන් ඔතනින් යන්න හදනකොට ඇතා මොකද කරන්නේ? පසුබහිනවා. මේ සක්විති රජුරන්ට හම්බෙන ඇතා අනිත් ඇත්ත වගේද? ඈ අතිශයින්ම දක්ෂයි, සූරයි. හැබැයි මේ ඇතා දැන් පසුබහිනවා. පසුබහිනකොට බැලුව උත්සාහ කරලා කොහොමටවත් මේ ඇතා යන්නේ නැහැ මෙතන. ඊට පස්සේ පරෝහිත බ්‍රාහ්මණයා මේ හිමීට බිමට බැහැලා බැලුව මොකද්ද මේ විශේෂත්වය කියලා. බලන්ති දැක්කාර සුදු
වැලිතලාව දැක්කා රිදී පටක් වගේ. අවට බලපුවම අවට තියෙන ගස් ඔක්කොම අර සුදු වැලිතලාව දෙසට නැමිලා හරියට බෝධි මණ්ඩලයට නමස්කාර කරනවා වගේ. ඊට පස්සේ පරෝහිත බ්‍රාහ්මණයා බැලුවා එයාගේ ඔක්කොම ඥාන බලලා ඥානෙන් බැලුවා. බලද්දි දැක්කා මේක මහා පුරුෂයෝ ජය ගන්න තැන. මහා පුරුෂයෝ මෙතනට එන තැන. ඒ නිසා මේක කාටවත් මේකට උඩින් යන්න බෑ. ශක්‍රයටවත් බෑ. බ්‍රහ්මයාටවත් බෑ. ඊට පස්සේ කාලිංග සක්විති රජුරන්ට ගිහිල්ලා කියනවා රජතුමනි මෙතනින් යන අදහස අතහැර ගන්න. ඒතර සක්විති රජුරෝ කියනවා මම තමයි සක්විති. ඒතර සක්විති රජුරන්ට ලෝකේ ඕන තැන යන්න පුළුවන්නේ. ඊට පස්සේ මෙයා කල්පනා කර මන්න යන්නේ මෙතනින්මයි කියලා. හැබැයි යන්න හැදුව යන්න ඇතා මාරු කරා වෙන ඇතෙක් ගත්තා. අර ඇතාගේ දෝෂයක්ද කියලා. ඒ ඇතත් යන්නේ නැහැ. ඊට පස්සේ ඇත්ත තුන් දෙනෙක් මේ විදිහට මාරු කරා එක ඇතෙක්වත් යන්නේ නැහැ. ඊට පස්සේ අර පරෝහිත බ්‍රාහ්මණයා කියපු කතාව විශ්වාස කළා. විශ්වාස කරලා මේ සක්විති රජතුමා මෙතනින් බැහැලා අර සුදු වැලිතලාවට දන නමස්කාර කළා. බෝධින් වහන්සේලා නැතුව ඒ සක්විති රජුරෝ දන නමස්කාර කරා. ඒ භාග්‍යතුන් වහන්සේලාගේ ජය භූමියේ අසිරිය දැකලා. ඊට පස්සේ මේ පරෝහිත බ්‍රාහ්මණයා කියනවා කෙලෙසුන් නසපු අය මේ උතුම් ඥානය ලබන කට්ටි තමයි මෙතන පහළ වෙන්නේ. ඒ නිසා සක්විති රජතුමනි මෙතනට අපි වන්දනා කරමු කියලා හැමෝම එකතු වෙලා වැඳලා කියනවා. දේවයන් වහන්සේ තුන් ලෝකයේ මෙතන හා සමාන වෙන එක තැනක්වත් නැහැ. ඒ නිසා දේවයන් වහන්සේ බිමට බැහැලා අපි වන්දනා කරමු. ඊට පස්සේ මේ විදිහට ඒ ජය භූමියට ඒ ආපු යම් තාක් සෙනග හිටියානම් ඒ ඔක්කොම වන්දනා කළා. මේ බුදුවරු නැති කාලේ ජයශ්‍රී මහා බෝධින් වහන්සේ දැන් වැඩ ඉන්න තැනට අපි කියන නම මොකද්ද? දැන් අපි කියන්නේ මොකද්ද? බුද්ධ ගයාව කියලා කියනවා. එතකොට බුද්ධ ගයාව කියලා කියන්නේ ලෝකේ තියෙන සුද්ධ වූම ස්ථානයි. ඊළඟට ඒ බුද්ධ ගයාවට තමයි කියනවා කෝටි ගණන් දෙවිවරු, බ්‍රහ්මයෝ, මිනිස්සු වන්දනා කරන්ට යන තැන. ශ්‍රේෂ්ඨම තැන එතන තමයි කියන්නේ. දැන් භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා බෝධිය මුල සතියක් සමවත් සුවයෙන් හිටියා. ඒ සතියක් සමවත් සුවයෙන් ඉන්නකොට දෙවිවරු හිතුවා මේ තාම බුදු වෙලා නැද්ද මේ ශ්‍රමණ ගෞතමයන්? සැක හිතුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මොකද කළේ? යමා මහ පෙළහැර පෑවා. ඒ යමා මහ පෙළහැර පෑවේ ඒ බෝධින් වහන්සේගේ අභියස. ඊළඟට බුදුරජාණන් වහන්සේ මොකද කළේ? කෘතඥ සැලකීමක් කළා. කොහොමද කළේ? සතියක් භාග්‍යතුන් වහන්සේ බෝධින් වහන්සේ දෙස ඇසිපේ නොහෙළ බලාගෙන හිටියා. භාග්‍යතුන් වහන්සේ පූජාවක් කළා. මොකක්ද ඒ පූජාව? නේත්‍ර පූජාව කළා. ඇසිපේ නොහෙළ බලාගෙන හිටියා. මෙන්න මේ විදිහට භාග්‍යතුන් වහන්සේ තමන්ට බුදු වෙන්න උපකාර කළ බෝධියට තමයි මුලින්ම කෘතඥ සැලකුවේ. එහෙනම් බෝධින් වහන්සේ පිදුම් ලැබුවා කාගෙන්ද?
භාග්‍යතුන් වහන්සේගෙන් පිදුම් ලැබුවා ඒ ජයශ්‍රී මහා බෝධිය. ඉතින් බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 45ක් පුරාවට ධර්මයේ දේශනා කරද්දී වැඩිපුරම කාලයක් හිටියේ සවැත්නුවර ජේතවනාරාමයේ. ජේතවනාරාමයේ ඉන්නකොට මේ භාග්‍යතුන් වහන්සේ බලන්ට කියලා මිනිස් වෙනවා මේ එක එක පිරිකර අරගෙන පූජාවන් අරගෙන එනකොට භාග්‍යතුන් වහන්සේ නැහැ. එතකොට මිනිස්සු අඬ අඬ යනවා, අයියෝ අපිට අද බුදුරජාණන් වහන්සේ බලන්ට බැරි වුණානේ. එහෙම හිත හිත අඬ අඬ යනකොට මේක මේ මිනිස්සු ඔක්කොම කියන්න පටන් ගත්තා ආනන්ද ස්වාමීන් වහන්සේට. අනේ අපිට ඇයි මෙහෙම වෙන්නේ? අපිට භාග්‍යතුන් වහන්සේ දකින් ඩිඩක් නැද්ද? එතකොට භාග්‍යතුන් වහන්සේ ළඟට ආනන්ද ස්වාමීන් වහන්සේ ගිහිල්ලා කියනවා, ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මේ භාග්‍යතුන් වහන්සේ මේ ජේතවනාරාමෙන් වැඩියට පස්සේ නම් මිනිස්සු හරියට දුකටපත් වෙනවා භාග්‍යතුන් වහන්සේ නැතුව. ඒ නිසා මේ අය දුකටපත් වෙන්නේ නැතුව ඉන්න ක්‍රමයක් නැත්ද? ඉතින් අහනවා භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් කියලා වඳින්න පුදන්ට නැද්ද අපිට? ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ ආනන්ද එහෙනම් ගිහිල්ලා ජයශ්‍රී මහා බෝධීන් බීජයක් අරගෙන එන්න කියලා. මුගලන් මහරහතන් වහන්සේ ඍදි බලෙන් ගිහිල්ලා බීජයක් අරගෙන එනවා. මුගලන් මහරහතන් වහන්සේ වඩිනකොටම බීජයක් වැටෙනවා පාත්‍රයට ගන්නවා. ඒක ඇවිල්ලා ආනන්ද ස්වාමීන් වහන්සේට දෙනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ කොසල් රජුරවන්ට දෙනවා. කොසල් රජුරව අනාථපිණ්ඩික සිටුතුමාට දෙනවා. ওই විදිහට ඒ බීජය අතින් අත ගිහිල්ලා කොහොම හරි ජේතවනාරාම ඉස්සරහා පැලකෙරනවා. පැලකරපු දවසේම භාග්‍යතුන් වහන්සේ පැන්වක් කරද්දී ඒ බෝධීන් වහන්සේ විශාල බෝධියක් බවට පත් වෙනවා. ඒ බෝධිය නම් මොකන්ද? ආනන්ද බෝධිය. ආනන්ද ස්වාමීන් වහන්සේගේ මৌලිකත්වයෙන් සිද්ධ වෙච්ච නිසා ආනන්ද බෝධිය කියලා වැටුණා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ රාත්‍රියක් සමවත් සුවයෙන් ඒ බෝධිය ළඟ වැඩ හිටියා. වැඩ හිඳලා භාග්‍යතුන් වහන්සේ කියනවා, ආනන්ද දැන් මේ එන ජනතාවට මිනිස්සුන්ට දුක් වෙන්න කාරණයක් නැහැ. මොකද හේතුව භාග්‍යතුන් වහන්සේ කියලා වඳින්න සුදුසුයි. මොකද්ද වඳින්න සුදුසු? බෝධිය වඳින්න සුදුසුයි. භාග්‍යතුන් වහන්සේ කියලා පූජාවන් පවත්වන්න සුදුසුයි. එහෙනම් භාග්‍යතුන් වහන්සේ ජීවමාන ඉද්දිම බෝධියට තැනක් දුන්නා භාග්‍යතුන් වහන්සේ හා සමාන. ජීවමානව සිටිද්දිමයි ඒ තැන දුන්නේ. ඒ විදිහට භාග්‍යතුන් වහන්සේ ජීවමානව සිටිද්දිම බෝධින් වහන්සේ ශ්‍රේෂ්ඨත්වයට පත් කළා ලෝකයා ඉදිරි. ඇයි? භාග්‍යතුන් වහන්සේ අනිමිස ලෝචන පූජාව පැවැත්තුවා. කරන්න පුළුවන් දෙයක්ද කෙනෙකුට ඒ බෝධින් වහන්සේ උදෙසා? ඊට පස්සේ බෝධියට සමතැනක් ලැබලා දුන්න වන්දනාමාන කරන මිනිසුන්ට, දෙවියන්ට. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කරලා පන්සාලිසසක් පුරාවට පිරිනිවන් පෑවා. පිරිනිවන් පාද්දි භාග්‍යතුන් වහන්සේට සෙවන සලසපු බෝධීන් වහන්සේ වැඩ සිටිය ලෝකේ. ඒ බෝධීන් වහන්සේ බොහෝ කලක් වැඩ සිටිද්දී දඹදිව තලයේ රජ කෙනෙක් පහළ වුණා, ධර්මාශෝක කියලා. ධර්මාශෝක රජුරෝ මේ බෝධින් වහන්සේ ගැන දැනගත්තට පස්සේ අප්‍රමාණ ශ්‍රද්ධාවක් ඇති වුණා. කොච්චර ශ්‍රද්ධාවකින් බුද්ධ පූජා පැවැත්වුවද කියන්නේ
එයාට අමතක වුණා කියනවා මට බිසවක් ඉන්නවා කියලා. ඒ තරමටම බෝරජාණන් වහන්සේ ගැන තමයි කියනවා හොයලා බැලුවේ. ඉතින් දැන් අර ධර්මාශෝක රජුරන් හිටියන්නේ අසන්දි මිත්‍රා කියලා බිසවක් දැන් මිහිඳු මහරහතන් වහන්සේ සංගමිත්තා තිරණේ බිහි වුණේ ඒ බිසවගෙන්. ඇය කලුරිය කරාට පස්සේ තිස්සාරක්කා කියලා බිසවක් හිටියා. අගබිසව වුණා. ඉතින් අසන්දි මිත්‍රා කියන බිසව ශ්‍රද්ධාවන්තයි. නමුත් මේ තිස්සාරක්කා කියන බිසව ශ්‍රද්ධාව නැහැ. එයා කල්පනා කළා රජතුමා මටත් වැඩිය ආදරය කරන්නේ බෝධින් වහන්සේට කියලා. මොකද කළේ? ඒ බෝධින් වහන්සේට විස මඩු කටු ගැහුවා. වැඩි කල යන්ට මත් වෙන්නේ බෝධින් වහන්සේ අපවත් වුණා සම්පූර්ණයෙන්. ඒතර භාග්‍යතුන් වහන්සේට සෙවණ සල්සු බෝධින් වහන්සේ අවුරුදු 200 ගානක් යනකොට අපවත් වුණා. ධර්මාශෝක රජුර මේක දැනගත්තට පස්සේ හොඳටම කම්පාවට පත් වෙලා බෝධින් වහන්සේ වැඩ හිටිය තැනට ඇවිල්ලා මහා පූජාවන් පැවැත්වුවා කියන අඬා මේ රජතුමාගේ ශ්‍රද්ධාවේ බලය කියන්නේ. ඒ ශ්‍රද්ධාවේ බලයට ඒ බෝධින් වහන්සේ අපවත් වෙච්ච තැනින්ම නැවත බෝධින් වහන්සේ නම පහළ වුණා. ඊට පස්සේ පස්සේ කාලෙක දැන් මේ බෝධින් වහන්සේ හොඳට වැඩෙනවා. වැඩෙනකොට සසංග කියලා දුෂ්ට රජ කෙනෙක් ආයේ පහළ වුණා. ඒකට ධර්මාශෝක රජුරෝ නෑ. ඊට පස්සේ සසංග කියන දුෂ්ට රජතුමා අර බෝධින් වහන්සේ කියන්නේ දෙවෙනියට පහළ වෙච්ච බෝධින් වහන්සේ කපලක් කොටලා සම්පූර්ණයෙන්ම උගුල්ලා දැම්ම කියන. ඊට පස්සේ කෑලි පුළුස්සලා දැම්මා. උණු කැකෑරෙන උප්පෙනි දැම්ම කියන එතනට. ආයෙ හටගන්න බැරි විදිහටම. ඊට පස්සේ ඔහොම වෙද්දී ආයෙ ශ්‍රද්ධා සම්පන්න රජෙක් පහළ වෙනවා. ඒ තමයි පූර්ණ වර්ම. එතකොට මේ රජතුමාට දැනගන්න ලැබුණා මේ බෝධින් වහන්සේ නමක් වැඩ හිටියා මෙහෙම දෙයක් කළා කියලා. මේ පූර්ණ වර්ම රජතුමා මේ බෝධි මණ්ඩලයට ඇවිල්ලා හාරලා ශේෂ වෙච්ච මුල් තිබුණ දැක්කා කියන. ඒ කියන්නේ අර බෝධිය දැන් මුල් ටිකක් හොයාගත්ත කෙනා කොහොම හරි. ඒකල්ලා මේ මුල් ටික පාදගෙන දහසක් දෙනුන්ගේ කිරිවලින් ඒ මුල් සේදුව කියන දෝවනේ කළා. මහා සත්කාර කළා කියන බුදු ගුණ හිතුවා කියනවා. බුදු ගුණ කිය කියා බෝධියට ඒ මුල් වලට පූජාවන් පැවැත්වුවා කියන. එතකොට බුද්ධානුභාව බලයෙන් රජුගේ ශ්‍රද්ධා බලයෙන් ආයම ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ කෙනෙක් මත වුණා. එක රැයකින් අඩි 10ක් තරම් උසට මේ බෝධින් වහන්සේ පැන නගුණ කියන. එතකොට මේ ප්‍රාතිහාර්ය දැකපු මිනිස්සු අප්‍රමාණ සතුටට පත් වෙලා තෙරුවන් සරණ ගියපු නැති අය තෙරුවන් සරණ ගියා කියන. ඊට පස්සේ මේ රජතුමා බෝධින් වහන්සේට ආරක්ෂාව සැපුවා කියන. එතකොට දැන් බුදුරජාණන් වහන්සේට සෙවණ සැලසපු මේ බෝධින් වහන්සේ ධර්මාශෝක රජුරන් කාලේ අපවත් වුණා. ඊට පස්සේ ධර්මාශෝක රජුරන්ගේ ශ්‍රද්ධා බලයයි බුදු ගුණ බලයයි නිසා ආයිම බෝධින් වහන්සේ නම පහළ වුණා. ඊට පස්සේ ඒ බෝධින් වහන්සේ දුෂ්ට රජ කෙනෙක් සසංක කියන රජුරෝ මොකද කළේ? ඒ බෝධින් වහන්සේ අපවත් කෙරෙව්වා. ආය රජ කෙනෙක් පහළ වුණා පස්සේ කාලේ පූර්ණ වර්ම. ඒ රජ්ජුරුව මොකද කළේ? ඒ රජ්ජුරුවන්ගේ ශ්‍රද්ධා බලයෙන් බුද්ධානුභාවයෙන් ආයිමත් බෝධින් වහන්සේ නමක් පැන නැගුණා.
ඔන්න ඔය විදිහට ඒ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට අනතුරු කරන්ති කරන්ති ආය ආයමත් බෝධීන් වහන්සේ පැන නැගුණා බුදුරජාණන් වහන්සේගේ ආනුභාවය නිසා ඒ රජවරුන්ගේ ශ්‍රද්ධා බලය නිසා ඔන්න ඔය විදිහට ඒ දඹදිව තලයේ වැඩ සිටිය බෝධිරාජාණන් වහන්සේට එහෙම අනතුරු වෙද්දී ඒ බෝධිරාජාණන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට සෙවන සලසසුම් බෝධීන් වහන්සේ වැඩෙද්දීම අපිට වාසනාවක් ලැබුණා අපේ රටට මොකක්ද ඒ බෝධිරාජාණන් වහන්සේගේම දක්ෂින සාකාව ඒ බෝධිරාජාණන් වහන්සේගේම දක්ෂින සාකා රත්නය අපේ රටට ලැබුණා භාග්‍යතුන් වහන්සේගේ අදිෂ්ඨානයක් තිබුණා මොකද්ද තිබුණ අදිෂ්ඨානේ භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාද්දී අදිෂ්ඨාන පහක් තිබුණා එකක් තමයි ධර්මාශෝක රජුරෝ ලංකාදීපයට යවන්ට ජයශ්‍රී මහා බෝධි දක්ෂින සාකා වෙන් කරන්න ඕනි කියලා එද්දී භාග්‍යතුන් වහන්සේ අදිෂ්ඨාන කළා ඒ දක්ෂින සාකාව ඉබේම වෙන් වෙලා රන් කටාරමේ පිහිටන්න කියලා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ අදිෂ්ඨාන කළා ඒ බෝධින් වහන්සේගේ පත්‍ර වලින් සවනක් බුදුරැස් විහිදෙන්න කියලා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ අදිෂ්ඨාන කළා ඒ බෝධින් වහන්සේ අහසට පැන නැගිලා දින හතක් කිසිවෙකුටක් නොපෙනී හිම වලා ගැබෙන් වැසී පවතිවා කියන. ඒ අදිෂ්ඨාන කිවෙන එකද තුන්වෙනි එක. හතරවෙනි එක තමයි දකුණු අකුධාතුන් වහන්සේ ථූපාරාමේ පිහිටද්දී යමා මහා පෙළහර පාවා කියලා අදිෂ්ඨාන කළා. ඊළඟ එක මොකද්ද? රුවන්වැලි සෑයේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා පිහිටනකොට ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරය ඒ විදිහටම මතුවෙලා යමා මහා පෙළහැර පාවා කියලා අදිෂ්ඨාන කළා. භාග්‍යතුන් වහන්සේ යමක් අදිෂ්ඨාන කළා නම් ඒක වෙන්නේ කොයි විදිහටද? ඒ විදිහටමයි වෙන්නේ. දැන් මේ වෙනකොට ඒ ඔක්කොම ඒ විදිහටම වුණාද නැද්ද? ඒ විදිහටම වුණා. ඉතින් ඒ නිසා ධර්මාශෝක රජුරෝ ඒ ජීවත් වෙලා ඉන්න කාලෙම මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩියා. ඊට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවේ ධර්මයේ ව්‍යාප්ත කරද්දී අනුලබිසව ඇතුළු ඒ කාන්තාවන්ට ඕනුණා පැවිදි වෙන්න. එතකොට භික්ෂුණී ශාසනය ඇති කරන්නට නම් භික්ෂුණී සංඝයා වැඩෙන්න ඕන. ඊට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ රජතුමාට කියනවා දේවානම්පියතිස්ස රජතුමාට රජතුමනි කෙනෙක් යවන්ට සංඝමිත්තා තෙරණිය වඩම්මගෙනෙන්ට ඒ ගමම්ම මොකද කරන්න ඕනේ? ජයශ්‍රී මහා බෝධි දක්ෂින සාකාව වඩමවාගෙනෙන්ට කියලා කිව්වා. එතකොට අරිට ඇමතියට තමයි ඒක බාර දුන්නේ. ඒ ඇමතිය කියනවා මට පැවිදි වෙන්න දෙනවා නම් මම ওই ටික ඔක්කොම කරනවා. අරිට ඇමතියට පැවිදි වෙන්න අවසර දුන්නා. අරිට ඇමතියා පිරිසත් සමග දඹදිව තලයට ගියා. ගිහින්ලා ධර්මාශෝක රජතුමා මුණ ගැහුණා. ධර්මාශෝක රජතුමා මුණ ගැහිලා මේ කාරණේ කියා සිටියා. අපි මේ භික්ෂුණී ශාසනේ භික්ෂුණී සංඝය ඇතිකරන්ට ලංකාදීපේ අපට සංඝමිත්තා තෙරණින් වහන්සේ ඇතුළු භික්ෂුණීන් වහන්සේලා වඩම්මලා දෙන්න. ඒ වගේම අපට ශ්‍රී මහා බෝධියේ දක්ෂින සාකාව වඩම්මාගෙන යන්න අවසර දෙන්න කියලා කිව්වා. ඊට පස්සේ දැන් දක්ෂින සාකාව වඩම්මලා දෙන්න කැමැත්ත තිබුණා ධර්මාශෝක රජතුමාට. හැබැයි ධර්මාශෝක රජතුමා කියනවා
මට ජයශ්‍රී මහා බෝධි දක්ෂින සාකාව දෙන්න පුළුවන්. හැබැයි මට මේක ආයුධයකින් කපන්න බෑ. ඒ කියන්නේ ධර්මාසක රයිතුමා හරියට නිකන් මේ දරුවෙක් වගේ. මට මේ දරුවාගේ අත කපන්න බෑ කියන්නේ ඒ වගේ. බෝධින් වහන්සේට ආයුධයක් මට තියන්න බෑ කියලා කිව්වා. ඊට පස්සේ ඒ කාලේ හිටපු මහාදේව කියන මහරහතන් වහන්සේ ධර්මාසක රජුරට කියනවා, රජතුමනි ඒකට බිය වෙන්න එපා. මේ දක්ෂින සාඛාව වෙන් වෙන කටයුත්ත තීරණය වුණේ අද නෙමෙයි. කොතනදද? භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් මංචකයේ ඉද්දී. භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් මංචකයේ ඉද්දිමයි අදිෂ්ඨාන කළේ මේ දක්ෂින සාඛාව ඉබේම වෙන් වෙන්න කියලා. ඒ නිසා ඒ ගැන බය වෙන්න එපා. ඊට පස්සේ රජුරෝ මොකද කළේ? රන් කටාරමක් හදන්න පටන් ගත්තා. කටාරම හදනවා කියලා දැනගත්තාම විස්මකර්ම දෙවිය පුත්‍රයා ඒ රන් කරුවෙක්ගේ වෙස්ෙන් ඇවිල්ලා රජුරංගෙන් අහනවා, කොහොමද මේක හදන්න ඕන කියලා. ඔබම දැනගන්න කියනවා. මේ විස්මකර්ම දෙවිය පුත්‍රයා ඒ භාග්‍යතුන් වහන්සේගේ බෝධින් වහන්සේගේ දක්ෂින සාකාවට හරියන විදිහටම ලස්සන පාත්‍රයක් මම හැදුවා කියනවා රත්තරන් වලින්. ඊට පස්සේ ජයසී මහා බෝධින් වහන්සේ ළඟ නොඑක් මාණික්යන් අතුරලා නානාවිද පූජාවන් පවත්තලා චතුරංගනී සේනාව සමග ධර්මාසෝක රජතුමා උතන්ට ඇවිල්ලා ඒ රන් කටාරම භාග්‍යතුන් වහන්සේගේ බෝධින් වහන්සේ අසලින් තියෙනවා. ඊට පස්සේ මොකද උනේ? ඔය විදිහට වන්දනාමාන කර කර ඉද්දී මේ පිරිසගේ ශ්‍රද්ධාවයි බෝධි ආනුභාවයයි නිසා මොකද උනේ? ඒ බෝධින් වහන්සේගේ දක්ෂින සාකාව පෙනිලා අනිත් ඔක්කොම අතුරුදහන් වුණා. ඒ කියන්නේ ඒවා එකක්වත් පේන්නේ නෑ. දැන් පේන්නේ මොකක් විතරද? දක්ෂින සාකාව විතරයි. දැන් මේ වැඩ ඉන්න තැනම සිද්ධ වෙන අසිරිය. මේ ප්‍රාතිහාර්ය දැකපු ධර්මාසක රජුරෝ මහත් සතුටටපත් වෙලා, මම ජයශ්‍රී මහා බෝධින් වහන්සේට දඹදිව මුළු රාජ්‍යෙම පූජා කරනවා කියලා හඬ නගා කිව්වා. එහෙනම් එදා ධර්මාසක රජතුමා දඹදිව තලයේම පූජා කරා. මොකටද පූජා කරේ? ජයශ්‍රී මහා බෝධින් වහන්සේට. නොයේ කාකාරේ මල් සුවඳ විදන ආදීන් අප්‍රමාණ පූජාවන් පැවැත්වුවා. ඊළඟට බෝධින් වහන්සේගේ දක්ෂින සාකාව තියෙන තැනට මේ රජතුමා ගිහිල්ලා මොකද කළේ? රන් පින්සලින් රේඛාවක් ඇඳා. රේඛාවක් ඇඳලා සත්‍යක්‍රියා කළා. ඉදින් ජයශ්‍රී මහා බෝධින් වහන්සේ මෙතනින් නික්මිලා ලංකා දීපේට වැඩම කළ යුතු නම්, ඉතින් මම ගෞතම සම්බුද්ධ ශාසනය කෙරෙහි සැකයක් නැති කෙනෙක් නම්, මේ සුන්දර වූ ජයශ්‍රී මහා බෝධියේ දකුණු සාඛාව තමන්ම ඡේදනය වී රන් කටාරමේ පිහිටත්වා කියලා අදිෂ්ඨාන කළා. ඒතකොට රජතුමත් එතෙන්දී අදිෂ්ඨානයක් කරනවා. මොකද අදිෂ්ඨාන කරන්නේ? මේ දක්ෂින සාකාව ලංකාවට යවන්න තියෙන එකක් නම්, ඒ වගේම මම ගෞතම ශාසනය කලේ ශ්‍රද්ධාවට පත්වෙච්ච කෙනෙක් නම් මේ දක්ෂින සාකාව තෙමේම රන් කටාරමේ පිහිටත්වා කියලා. එතකොට අර ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂින සාකාව අර රේඛාව සටහන් කරන තැනින් ඡේදනය වෙලා අර සුවඳ මඬ පිර වූ රන් කටාරමේ පිහිටියා කියන්නේ. ඊට පස්සේ රජුරෝ මොකද කළේ? මේ අර සටහන් කරපු රේඛාවට උඩින් අඟල් තුනෙන් තුනට තව රේඛාවල් 10ක් ඇඳ කියනවා. ඒ රේඛාවලින් මුල් 10 ගාන එළියට එන්න පටන් ගත්තා කියන්නේ. ඒ මොහොතෙම සිද්ධ වෙන්නේ මේවා. දැන් ඡේදින වෙලා යනකොට අර රේඛා ඇඳපු තැන් වලින් දැන් මොනවද එන්නේ?
මුල් මතු වුණා කියන. ඒ ප්‍රතිහාරය දැකපු රජතුමා තවත් සතුටටපත් වුණා. ප්‍රීති ගෝසා කළා, ප්‍රමාණ සතුටටපත් වුණා, සාදුකාර දුන්නා. රැස් වෙලා හිටියේ මහා ජනතාව උතුරු සලු ඔසවමින් කරකවමින් සාදුකාර දෙමින් ප්‍රීති ගෝසා පැවැත්තුවා. එතකොට ඒ විදිහට මහා ජනයා ප්‍රසාදයට පත් කරමින් තමයි කියන එදා දක්ෂින ශාඛාව රන් කටාරමේ පිහිටි. ඔය විදිහට ජයසී මහා බෝධි දකුණු ශාඛා වහන්සේ රන් කටාරමේ පිහිටනකොටම මහා පොළව කම්පා වුණා. සුන්දර දේවල් ලෝකේ සිද්ධ වුණා කියන මේ බෝධින් වහන්සේ නමකගේ අසිරිය. ඒ භාග්‍යවතුන් වහන්සේ පරිභෝග කරපු බෝධින් වහන්සේ තරම් අසිරිමත් නම් භාග්‍යවතුන් වහන්සේ කොතරම් අසිරිමත් ඇද්ද? දෙව්ලොවෙන් බඹලොවෙන් ඇවිල්ලා පංච තූරි වාදන කරන්න පටන් ගත්ත කියන. මහා වලාකුළු නැගිලා අහස ගිගුම් දුන්නා. සිව්පාවුන් පවා සතුටටපත් වුණා කියනවා. පක්ෂීන් නාද කළා. යක්ෂ අසුරාදීන් පවා ප්‍රීති ගෝසා පැවැත්තුවා. මහ පොළොව එකම නාදයකින් ගිගුම් දුන්නා. ඔය විදිහට ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ දකුණු ශාඛා වහන්සේගේ ඒ ඵල පත්‍ර වලින් සද්වර්ම රශ්මි ධාරාවන් විහිදිලා ඒ මොහොතේම මුළු සක්වලම සෝභමාන වෙලා ගියා කියලා. දැන් භාග්‍යවතුන් වහන්සේට ආලෝකෙ නිකුත් කරන්න පුළුවන් කියනවනේ නේද? සහස්සී චූලනිකා ධාතුවට, දීසහස්සී මජ්ක්‍ධිමා ලෝක ධාතුවට, තිසහස්සී මහා සහස්සී ලෝක ධාතුවට. මේ භාග්‍යවතුන් වහන්සේගේ අසිරිය, භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටපු බෝධීන් වහන්සේකින් ආලෝකය නිකුත් වුණා කියනවා සක්වලටම. ඊට පස්සේ ජයශ්‍රී මහා බෝධි දකුණු ශාඛා වහන්සේ ඔය විදිහට ආලෝකේ විහිදුවලා රන් කටාරම සමග මහසට පැන නැංගා. සත් දවසක්ම හිම වලා ගැබ තුළ නොපෙනී වැඩ සිටියා කියන. රජතුමා මොකද කළේ? හත් දවසම ඒ බෝධින් වහන්සේට එතනම ඉඳලා අප්‍රමාණ පූජාවන් පැවැත්තුවා. ඒ බෝධින් වහන්සේ ওই විදිහට හිම වලාගබේ නොපෙනී යනවා දැකලා ධර්මාශෝක රජතුමා ආයමත් සතුටටපත් වෙලා මොකද කළේ? මාගේ රාජ්‍ය බෝධි රාජයන් වහන්සේට පූජා කරමි, පූජා වේවා කියලා ඒ වතාවෙත් පූජා කළා. ඊට පස්සේ ඒ දවස් 7 අවසන් වුණාට පස්සේ ඒ බෝධි රාජයන් වහන්සේ ආයම පොළොවට වැඩම කළා. ඊට පස්සේ මහා උත්සව ශ්‍රීයෙන් මුළු නගරේම සරසලා පාටලිපුත්‍ර නගරයේට මේ බෝධි රාජයන් වහන්සේ වැඩම කරගෙන ගියා. වැඩම කරගෙන ගිහිල්ලා අර සුමන සාමණේරයන් වහන්සේ ධර්මාශෝක රජුන්ට යම් තැනකදී මුණ ගැහුණා. දැන් එතනදී ආයමත් මේ බෝධින් වහන්සේ වඩා හිඳෙව්වා. දවස්පතා නොඑක ආකාරයෙන් පූජාවන් පවත්වද්දී ඒ බෝධින් වහන්සේගෙන් අංකුර 9ක් පහළ වුණා. එකවරම පැන නැගුණ මේ අංකුර දැකලා ධර්මාශෝක රජුරෝ පුදුමයට පත් වෙලා ආයමත් තමන්ගේ රාජ්‍යය බෝධින් වහන්සේට පූජා කළා. දැන් කී වතාවක් පූජා කළාද නේද? ජයශ්‍රී මහා බෝධින් වහන්සේ මහා රාජ්‍යයෙන් අභිෂේක කළා. එතකොට දැන් රජුරෝ කවුද? දඹදිව රජුරෝ කලේ කවුද? ජයශ්‍රී මහා බෝධින් වහන්සේ රජ කළා. ඔය විදිහට මහා පූජාවන් පැවැත්වුවා කියනවා බෝධි රාජයන් වහන්සේට. බලන්න මේ ශ්‍රද්ධාව විසින් කොච්චර දෙයක් කරනවද. ඊට පස්සේ
ධර්මාශෝක රජතුමා මොකද කළේ? ශාස්ත්‍රීය පවුල් 18ක් දුන්නා. මොකටද? බෝධින් වහන්සේගේ ආරක්ෂාවට. බ්‍රාහ්මණ පවුල් 8ක් දුන්නා, ගෘහපති පවුල් 8ක් දුන්නා, ගොපළු පවුල් එක එක කුලවලින් පවුල් ගාන බැගින් දුන්නා කියනවා ඒ බෝධින් වහන්සේගේ ආරක්ෂාවට. ඔය විදිහට මොකද කළේ? ඒ දක්ෂින සාකා බෝධින් වහන්සේ නොඑක ආකාරයේ පූජාවන් පවත්වමින් තාමුලිප්ති කියන තොටට වැඩම කළා. වැඩම කරලා දෙවියන්ගේ මිනිසුන්ගේ අප්‍රමාණ පූජාවන් ලැබමින් එදා ඒ උතුම් නෞකාවට අර බෝධින් වහන්සේ තැන්පත් කළා. තැන්පත් කරලා ධර්මාශෝක රජුරෝ අපගේ ජයශ්‍රී මහා බෝධින් වහන්සේ මහා සමුද්‍ර තීරේ වඩා හිඳවලා අර නැවේ වඩා හිඳවලා ආයමත් කියනවා මාගේ රාජ්‍ය ජයශ්‍රී මහා බෝධින් වහන්සේට පූජා කරමි, පූජා වේවා කියලා. ඊට පස්සේ ජයශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩහුන් රන් කටාරම ඒ නෞකාවම තැන්පත් කරලා ඒ තැන්පත් කරද්දිත් ජලය බැස්සා කියනවා ගෙල ප්‍රමාණයට. බැහැලා තමයි කියන මේ බෝධින් වහන්සේ නෞකාව තුළ තැන්පත් කළේ. ඊට පස්සේ කියනවා ඒ පිරිසට කියනවා දේවානම් පිතිස් රජතුමාට කියන්ට මම තුන් වතාවක්ම දඹදිව රාජ්‍ය ජයශ්‍රී මහා බෝධින් වහන්සේට පිදුවා. ඒ නිසා මාගේ මිත්‍ර දේවානම් පීතිස්ස රජුරුවොත් ලංකා රාජ්‍යයෙන් බෝධි රාජානන් වහන්සේ පුදත්වා කියලා කිව්වා. මේ විදිහට ධර්මාශෝක රජුරෝ මුහුදු තීරේ ඉඳලා වන්දනා කර කර ඉද්දී අර නැව ටික ටික මුහුදට සැපත් වුණා. ඒ මුහුදට සැපත් වෙනා දැකලා හරියට තමන්ගේ එකම දරුවෙක් තමන්ගේ ඈතට යනකොට අම්මා තාත්තා මොකද කරන්නේ? අඬනවනේ. ඒ වගේ අන්න මගේ දසබල තථාගතයන් වහන්සේගේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ මාව දාලා වඩිනවා කියලා අඬන්න පටන් ගත්තා. ඇත්තටම ජයශ්‍රී මහා බෝධිය දැන් වඩින්නේ මොකන්ද? දක්ෂින සාකාව. ඉතුරු සාකා ඔක්කොම තියෙනවා. ඒ තියන්ති ධර්මාශෝක රජතුමාගේ ශ්‍රද්ධාව වැළපි වැළපි හිටියා කියනවා. බුදුගුණ කී කියා වැළපි වැළපි තමයි කියනවා. ආපහු පාටලි පුත්‍ර නගරයට ආවේ. ඊට පස්සේ මේ බෝධින් වහන්සේ මහා සයුරට සැපත් වෙනවා. සැපත් වෙනකොට සංඝමිතා රහත් තෙරණියන්ත් වැඩ ඉන්නවා. තව භික්ෂුණීන් වහන්සේලා වැඩ ඉන්නවා. දෙවිවරු ඇවිල්ලා මේ බෝධින් වහන්සේ මුහුදේ වැඩම කරද්දිම නොඑක ආකාරයේ පූජාවල් පවත්වනවා. ඔය අතර ආව පිරිසක්. ඒගොල්ලෝ තමයි නාගය. නාගය කල්පනා කරා මේ අපිට හොඳ පින් ගඟුලා. මේක ගත්තොත් නම් අපිට ජීවිත කාලෙටම ඇති හොඳට පින් කරගන්න පුළුවන් කියලා මොකද කළේ? ඉරදී බලයෙන් ඇවිල්ලා නොඑක බලපෑම් කරලා බෝධින් වහන්සේ ගන්ට හැදුව මොහොතේදී සංගමිත්තා රහත් තෙරණියත් අභිඥාලාභි කෙනෙක්. මොකද කළේ? ගුරුළු වෙසක් ගත්තා. ගුරුළු වෙසක් ගත්තාම නාගයෝ මොකද වෙන්නේ? බය වෙලා නාගයෝ තැති ගත්තා. තැති අරගෙන දැනගත්තා මෙයත් එක්ක නම් මේ බෝධින් වහන්සේ අපිට ගන්න වෙන්නේ නැහැ. ඒ නිසා හොඳම ක්‍රමය මොකද්ද? ආයාචනා කරලා ගන්න එක තමයි හොඳම කියලා ආයාචනා කළා. දුන්නේ නැහැ. ඊට පස්සේ කියනවා එහෙනම් අපිට සතියක් දෙන්න කියලා. අපිට හැමදාම ඕනේ සතියක් දෙන්න කිව්වා. අපි තාසයි කිව්වා පින් කරන්න. මොකද ඉස්සර භාග්‍යතුන් වහන්සේ ඉන්න කාලේ ඉඳලා නාගයෝ භාග්‍යතුන් වහන්සේට සමීපයි. ඇයි භාග්‍යතුන් වහන්සේ එක වතාවක මුචලින්ද විලාසලිද්දි නේ
කවුද ඇවිල්ලා වැස්සෙන් පින්නෙන් බාධා නොවෙන්න හිටියේ මුචලින්ද නාගරාජා මේවා සිහිපත් කරනවා මේගොල්ලෝ අපි මෙහෙම උදව් කරලා තියෙනවා මුද්‍රජානාංශය අර බුදු වෙන්න බුදු වෙනවා කියලා ඒක ස්ත්‍රී නම් පාත්‍රේ උඩුගම් බලා යන්න කියනකොට උඩුගම් බලා ගිහිල්ලා ඒක යට ගියා කවුද ඒක ගත්තේ නාගේ අපේ කට්ටිය ගත්තේ කියන එතකොට එහෙම කරන අපිට මෙහෙම කරන්න එපා අපිට දෙන්න කිව්වා ඊට පස්සේ සංගමිත රහත් ternary අවසර දුන්නා සතියක් නාග ලෝකේ වැඩ හිටියා අප්‍රමාණ පූජාවන් පැවැත්තුව එහෙනම් නාග ලෝකේ පූජා ලැබුවා ඒ භාග්‍යතුන් වහන්සේගේ බෝධින් වහන්සේ ඔය විදිහට පූජාවන් ලැබමින් ආපසු ඒ නැවත වැඩම කරාට පස්සේ ඒ දවස්ෙම ලංකාදීපයේ දඹකොළ පටුනට බෝධින් වහන්සේ වැඩියා. දඹකොළ පටුනට වඩිනකොට මෙහි ලංකාදීපයේ දේවානම්පියතිස්ස රජතුමා අප්‍රමාණ සතුටට පත් වෙලා ඒ මුහුදු තීරයට ගියා. සේනාව සහිතවම මුහුදු තීරයට ගිහිල්ලා කියනවා භාග්‍යතුන් වහන්සේගේ බෝධින් වහන්සේ දැකලා අන්න බලන්න අපේ භාග්‍යතුන් වහන්සේ බුදුරස් විහිදුව අපේ රටට වඩිනවා කියලා. එතකොට බෝධින් වහන්සේ දැන් දකින්නේ කවුරු වගේද? භාග්‍යතුන් වහන්සේ අපේ රටට වඩිනවා කියලා උදන් අනන්න පටන් ගත්තා. රජතුමාට ඉවස ගන්න බෑ බෝධින් වහන්සේ වඩිනකොට මුහුදේ දුවගෙන ගියා කියනවා. ගිහිල්ලා ගෙල දක්වා වතුර එනකම්ම මුහුද ඉස්සරහට ගිහිල්ලා තමයි කියනවා ඒ බෝධින් වහන්සේ පිළිගත්තේ. ඊට පස්සේ පිළිගත් අවස්ථාවේම බෝධින් වහන්සේට වැඳලා ලංකා රාජ්‍ය බෝධි රාජනන් වහන්සේට පූජා කළා. එහෙනම් දැන් ලංකා රාජ්‍ය කාටද අයිති? බෝධි රාජනන් වහන්සේට අයිති. බෝධි රාජනන් වහන්සේට පූජා කළා. ඒ තමන්ගේ රාජ්‍යයේ ඉන්න ප්‍රභූ වරුන්ට දහසයක් වූ කුලයන්ට බෝධින් වහන්සේ බාර දුන්නා. ඊට පස්සේ දවස් 3ක් රජතුමා රජකම අතහැරියා. රජතුමා ගත්ත තනතුරක් දොරටුපාල තනතුර. මොකට දොරටුපාල තනතුර ගන්නෙ? බෝධින් වහන්සේ ආරක්ෂා කරන්න. බලන්න රජ කෙනෙක් රජකම අතහැරියා දවස් 3කට බෝධින් වහන්සේට ආරක්ෂාව හදන්න. ඒ වගේ රජවරු ඉස්සර ඉඳලා තියෙනවා. ඊට පස්සේ ওই විදිහට පූජාවන් පවත්වලා ඔය අතර මිහිඳු මහරහතන් වහන්සේ බෝධින් වහන්සේ වන්දනා කරලා මිනිස්සුන්ට සතුට ඇති වෙන විදිහට බෝධින් වහන්සේගේ අසිරිය ගැන කියලා දුන්නා. ඊට පස්සේ ලංකාදීපයේ තැනක් තිබුණා කකුසඳ බුදුරජාණන් වහන්සේගේ බෝධීන් වහන්සේ. ඒ කකුසඳ බුදුරජාණන් වහන්සේ, කෝණාගමන බුදුරජාණන් වහන්සේ, කාශ්‍යප බුදුරජාණන් වහන්සේ, ගෞතම බුදුරජාණන් වහන්සේ සමාපත්ති සුවයෙන් වැඩ හිටපු තැනක් තිබුණා. ඒ තැන කොහෙද? මහමෙවුනාව. කොහෙද ඒ තැන? මහමෙවුනා උයනට පිවිසියා. සතර බුදුවරු සමාපත්ති සුවයෙන් වැඩ හිටපු මහමෙවුනා උයනට පිවිසියා. එතෙන්ට අපගේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම කළා. දහසයක් වූ මහා කුලයන්ට අයත් පිරිස ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අර රතෙන් බස්සවල ඉතා පරිස්සමින් අර මහමෙවුනා භූමියේ තැන්පත් කරන්න ඕනි කියලා හදනකොටම ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අසූරීනක් උසට අහසට පැන නැංකා. ආකාශයේ වැඩ හිඳෙමින් ඊතා අලංකාර සද්ධර්ම රශ්මි ධාරා විහිදුවන්න පටන් ගත්තා. ඒ රශ්මි ධාරාව ලංකාදීපයේ පොළවේ වැදිලා බ්‍රහ්ම ලෝකේ දක්වාම පැතිරිලා ගියා. හිරු අවරට යනගම්ම ඒ රශ්මි ධාරාවන් වෙනස් වුන්නේ නැකින්.
ඒ මහා ප්‍රාතිහාරයන් දැකලා පැහැදීමට පත්වෙච්ච දහසක් පුරුෂයන් බෝධීන් වහන්සේ මෙච්චර අසිරිමත් නම් භාග්‍යතුන් වහන්සේ කොච්චර අසිරිමත්ද කියලා බුද්ධානුස්සති වැඩුවා කියන. බුද්ධානුස්සති වඩද්දී ඒගොල්ලන්ගේ සිත සමාධිමත් වෙලා උතුම් අරහත්ත්වයට පත් වුණා කියන. එදාම පැවිදි වුණා කියන. හිරු බැසයන්ති අපගේ ජයසීමා බෝධීන් වහන්සේ අහසින් පහළට වැඩම කරලා පොළවේ පිහිටා වදාලා එතකොට අපගේ ඒ මහමෙවුනා ඔය බිමේ බෝධීන් වහන්සේ පිහිටෙනකොටම මහ පොළොව කම්පා වුණා. ජයසී මහා බෝධීන් වහන්සේගේ ඒ දක්ෂින සාකාවෙන් මතුවෙච්ච මුල් වලින් රන් කටාරම වසාගෙන මුල් පැතිරෙන්න පටන් ගත්තා. එතනට රැස් වූ සියලු ජනයා මැනවින් පිහිටපු පොළවේ පිහිටි ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට අප්‍රමාණ පූජාවන් පැවැත්වුවා. එදා මහා වැස්සක් ඇදහැළුණා. හාත්පස හිම ගැබිනුත් සීතල වලාවන්ගෙන ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වසා ගත්තා. භාග්‍යතුන් වහන්සේ පිළිබඳ මහා ශ්‍රද්ධාව උපදවමින් අපගේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ නොපෙනී ගොස් දින සතක් හිම ගැබේ වැඩවාසය කළා. ඒ කියන්නේ දැන් වැඩ හිටපු තැනම වැඩ ඉන්නවා. හැබැයි පේන්නේ හිම වලින් වැහිලා ගිහිල්ලා. අර හිම වලාගබක ඉන්නවා වගේ තමයි පේන්නේ. සත් දවසක් ඉක්ම ගියාට පස්සේ වලාකුළු පහ වෙලා සද්වන් රශ්මි ධාරා විහිදුවමින් අපගේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ සිටින අයුරු දැක ගන්නට ලැබුණා. ඒ වෙලාවේ අප්‍රමාණ දෙවිවරු බ්‍රහ්මයෝ ඇවිල්ලා ඒ බෝධීන් වහන්සේට අප්‍රමාණ පූජාවල් පැවැත්තුවා. ඒ එදා සිටම ඒ භාග්‍යතුන් වහන්සේගේ දක්ෂින සාකාරත්නය වූ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට මිනිස්සු දෙවිවරු අප්‍රමාණ පූජාවන් අද වෙනකොටත් පවත්වනවා. ඊළඟට ඒ බෝධීන් වහන්සේ වඩම්මවා ගනාවනේ නැවක්. ඒ නැවේ කුඹගස පවා පූජනීයත්වයට පත් වුණා කියන. කුඹගස තැන්පත් කරා කියනවා වෙන විහාරයක. ඊළඟට සුක්කානම තිබ්බා කියනවා වෙන විහාරයක. ඊළඟට හබල තිබ්බා කියනවා තව විහාරයක. ඒ විදිහට ඒවත් මොකද උනේ? බලන්න නැවත් පූජනීයත්වයට පත් වුණා. ඔන්න ඔය විදිහට ඒ බුදුරජාණන් වහන්සේගේ බෝධීන් වහන්සේ එදා සිට මේ දක්වාම පූජෝපහාර ලැබමින් තමයි වැඩ සිටින්නේ. අද වුණත් පූජාවන් පවත්වනකොට සමහර අය දකින්නවායේ බෝධීන් වහන්සේගෙන් රශ්මි ධාරා විහිදෙනවා. අපගේ ජයශ්‍රී මහා බෝධිරාජන් වහන්සේ ආශ්චර්යයන්ගෙන් යුක්තව ලංකා වාසීන්ගේ හිතසුව පිණිස බුද්ධ ශාසනයේ දියුණුව පිණිස ලංකා දීපේ රම්ම වූ මහමෙවුනායේ තවමත් සුවසේ වැඩ සිටිනසේක මේ ලංකා දීපේ පහළවෙත රජවරු ජයශ්‍රී මහා බෝධියට අප්‍රමාණ පූජාවන් කළා. යම් කෙනෙක් යම් රජ කෙනෙක් මේ ලංකා දීපේ පහළ වෙන බෝධීන් වහන්සේට නිතර පූජා පවත්වනවා නම් විශේෂයෙන්ම මේක සඳහන් කරනවා මේ මහා වංශේ ඒ පූජා සත්කාර කරන කෙනාට සතුරන්ට යාව මැඩලන්ට බෑ කියන. ඒක අපගේ භාග්‍යතුන් වහන්සේගේ සම්බුදු අසිරිය කියන. එහෙනම් මේ බෝධිරාජන් වහන්සේට පූජාවන් පවත්වනවා. ඒ කිනාට ලැබෙනවා විශේෂ දෙයක් මොකන්ද? සතුරන්ට යාව පරද්දවන්ට බෑ කියන. අන්න ඒ තරම් අසිරිය බෝධිරාජන් වහන්සේ තුළ තියෙනවා. ඉතින් ඒ බෝධිරාජන් වහන්සේ අපගේ භාග්‍යතුන් වහන්සේගේ පාරිභෝගික චෛත්‍යයන් අතර ශ්‍රේෂ්ඨම චෛත්‍ය තමයි බෝධිරාජන් වහන්සේ. ඒ බෝධිරාජන් වහන්සේ අදත් වඳින අය, පීඩාවලට පත් වෙච්ච අය, අසහනයට පත් වෙච්ච අය අදත් ඒ බෝධිරාජන් වහන්සේ වැඳහම සැනසෙල්ලක් ලබනවද නැද්ද? දුක් පීඩාවලට පත් වෙන ලෙඩ රෝග වලට පත් වෙච්ච අය අදත් බෝධිරාජන් වහන්සේට වඳිනකොට සිත සාන්තිය සලස ගන්නවා. ඒ නිසා
ඒ බෝධීන් වහන්සේගේ අසිරි ඒ තරම්ම ලෝකෙට අද දැනෙනවා. ඒ නිසා අද අපි සිත පහදවාගෙන බෝධීන් වහන්සේ ප්‍රදක්ෂිනා කරනකොට, අද අපි සිත පහදවාගෙන බෝධිරාජන් වහන්සේට පූජාවන් පවත්වනකොට, අද අපි සිත පහදවාගෙන බෝධිරාජන් වහන්සේගේ ගුණ කියනකොට අපට යහපතක් සැපයක් සැනසෙල්ලක් ලැබෙනවද නැද්ද? ලැබෙනවා. ඒ බෝධීන් වහන්සේගේ අසිරිය තාමත් ලෝකයේ තුල තියෙනවා. ඒ භාග්‍යතුන් වහන්සේ ඒ තරම්ම අනුකම්පා කළා ලෝකෙට. ඒ භාග්‍යතුන් වහන්සේ එහෙනම් කොතරම් අසිරිමත් ඇද්ද? ඒ භාග්‍යතුන් වහන්සේ තරම් අසිරිමත් නම් ඒ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අනුගමනය කරන අපට යහපතක් සැලසෙවිද නැද්ද? සැලසෙනවා. ඒ බෝධීන් වහන්සේ වැඳ වැඳ, ඒ චෛත්‍ය රාජනන් වහන්සේ වැඳ වැඳ බුදුගුණ සිහි කර කර, ධර්මයේ සිහි කර කර, සංගුණ සිහි කර කර, ಗುಣධර්ම වඩනකොට අපටත් මේ සංසාර දුකින් නිදහස් වෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඒ නිසා අප සිල් දෙනාටම අප්‍රමාණ පින් උල්පතක් භාග්‍යතුන් වහන්සේ මතු කරලා දුන්නා. ඒ චෛත්‍ය රාජනන් වහන්සේ වැඩ සිටිනවා, බෝධි රාජනන් වහන්සේලා වැඩ සිටිනවා. ඒ විදිහට භාග්‍යතුන් වහන්සේ පිරිනවන් පෑවත් අපට ඒ පින් රැස් කරගන්න ධර්මයේ හැසිරෙන අවස්ථාව ලබා දීලා තියෙද්දී ඒ බෝධීන් වහන්සේලා වන්දනාමාන කරමින් අපගේ ජීවිතවලට පුණ්‍ය ධර්මයන් රැස් කරගෙන මේ ගෞතම සාසනයේ චතුරාර්ය සත්‍ය ධර්මයත් අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. වස්සානේ ධර්මදේශනා.